අපි සංඥාව අඳුරනකොට ඒ අඳුනගත්ත සංඥාව යම්කිසි සුදුසුකමක් ලබනවා. ඒ සුදුසුකම නිසායි ඒ සංඥාව වෙනස් වෙන්නේ. දැන් මට සෝරතාස්මුතු දකින්න සතුටුදායක නම් මම ඒ චරිතෙට ගොඩාක් ප්‍රිය නම් ඒක සංඥාවක් නේද? ඒ සංඥාව දැනෙනකොට දුක දැනෙනවද සතුට දැනෙනවද? මාරු ඒ දැන එක සතුට සංඥාවක් එතකොට ඒ සංඥාවල් හැම එකක්ම යම් යම් ගුණධර්මවලට අනුයුක්ත වෙනවා. වේදනා සංඥාව වේදනාව කියන ගුණය අනුයුක්ත වෙන නිසා ඒ සංඥාව අඳුනගන්න හැම මොහොතෙම රිදෙනවා. ගොඩාක් කැමති කෙනෙක් අනේ ආයස්මතුන් දැක්කේ නැහැ දැන් දවස් දෙකක් තිස්සේ සතුටින් ඉන්නවා දැන්නේ. ප්‍රිය චරිතයක් නේ අපි ගොඩාක් සෙනෙහ බර ඇසුරු කරන සහෝදර චරිතයක්. ඒ චරිතය දැක්ක ගමන්ම අර සංඥාව තියෙන ප්‍රියයි කියලා ඒ සංඥාව තුළ ප්‍රීතියක් දැනෙනවා. ඒක අඳුරගන්න. ඒ වේදනානුපස්සනාව වඩන භාවනා යෝගිය අප්‍රමාණ ධර්මතාවයන් එක තමයි ගනුදෙනු කරන්නේ. ඒ වේදනාව තුළ සංවේදීච්ච දේවල් ගොඩාක් තියෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. පීයි විප්පයෝගය. විප්පයෝගය. ද ඈත් වෙනවා කියන එක. වෙන් වෙනවා කියන එක. විප්‍ර වෙනවා කියන එක. පීයි විප්පයෝගෝ දුක්ඛෝ. අප්පියේ පියට හයන්න දැම්මාම අප්පියේ. එතකොට ඒක අප්‍රිය. සම්පයෝග සම්ප්‍ර වෙනවා කියන්නේ සමුග වෙනවා. ලං වෙනවා, කිට්ටු වෙනවා, ඇසුරු කරනවා, ආශ්‍රය කරනවා කියන එක. අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ. එතකොට අප්‍රියන්ට ලංවීම දුකයි. ප්‍රියයන්ට ඈතීම දුකයි. බුද්ධ වචනයක්. හැබැයි මේක තේරුච්ච කෙනෙක් මහා පොළොවේ හරි දුර්ලභයි. සෑම ප්‍රඥාවක් වුණත් තේරුම් ගන්න මේක තියෙන්නේ මේ උපවග්ගිය මොකද? උපවග්ගිය යමක වග්ගිය ආරසී සිතම මේක ගන්නවා. ප්‍රියයන්ගේ වෙන් සරල සිද්ධි. ප්‍රියයන්ගේ වෙන්වීම දුකයි. එහෙනම් අනිත් පැත්ත මොනවද කාසි? නෑ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. එක පැත්ත කාසි. අනිත් පැත්ත ප්‍රියයන්ට ලංවීම සපයි. වෙන් වුණාම දුක නෑ, ලං වුණාම සපයි. ඒක කිව්වේ නෑ නේද බුදුහාමුදුරුවෝ. එතකොට ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයිලු ලංවීම සපයි කියලා බුදුහාමුදුර අනුමත කළේ නැල්ලු ඒක දේශනා කළේ නැල්ලු. ඒතකොට ලංවීමම මොකද වෙන්නේ? එහෙනම් වාග්ය ශ්වාස මේක අයිලක් කරේයි. මේක ප්‍රධාන කොට සැලකුවේයි. ලංවීමයි වෙන්වීමයි දෙකම දුකක් නะ. සබ්බේ සංඛාරා දුක්ඛං. ඇයි උන්වහන්සේ ලංවීමේ සපය එතන සඳහන් නොකරුවේ අදහස නොදැරුවේ වෙන්වීම දුක් විතරක් දුකක් කියලා උන්වහන්සේ ඇයි එතන ප්‍රධාන කොට සැලකුවේ? මේක තේරුම් ගත්ත සෝතාපන්න. අවසන් කරන සමාධි සිස්තියට පවතින විදිහට සම්බන්ධයි. නෑ. ඒක තමයි ඒක බුද්ධ විෂය. තථාගතයන් වහන්සේ සමහර දේවල් දකින්න විදිහ අපිට ඉතාල ගන්න තියා ඒක තේරුම් ගන්න බෑ. ඇයි භාග්‍යවත් වහන්සේ මේව දැක්කේ කියනක? ඒකට මහා ප්‍රඥාව කියලා කියන්නේ ඒ නිසා වෙන්න ඇති. නෑ. සියලු සංස්කාර දුක්ඛ නම් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියන අදහස උන්වහන්සේ මහා පොළොවේ සත්‍ය ඉදිරියේ දැරුවොත් ඒතර ලංවීම සැප වෙන්න එපායි. ඒ ලංවීම සැපයි කියලා ආර්ය සිතුනේ කොතනවත් කියලා නැහැ. ඉසේවුන් නැහැ, ගෝචරුන් නැහැ කියන්න බෑනේ. උන්වහන්සේට සියලු දේවල් අලුතෙන් හැදෙන ගහක ඩල්ල ලොකු වෙලා මෝරලා තදකොළ වෙලා කා වෙලා දුඹුරු වෙලා ගැලෙලා වැටෙනකම උන්වහන්සේට ගෝචර වෙලානේ. ඒ කාලයත් එක්ක ඔක්කොම ගෝචර වෙලා. එහෙනම් ඇයි මේක උන්වහන්සේ සඳහන් කරන්නේ? ඒ සඳහන් නොකරපු නිසා තමයි එතන ප්‍රශ්නයක් ආවේ. මේ වගේ
අර මම හිතුව ඔබ වහන්සේට මේ හොයලා දෙන්න කිව්වේ නෑ මම මම නැති අර්ථය ඔබ වහන්සේට පස්සේ විග්‍රහ කරන්න. කායන් පස්සනාව ශ්‍රවණය කරනකොට මෙන්න මේ මානසිකත්වය තියෙන්න ඕනේ. ඕකනම් කියන්නා. මේම කාරණයක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා නම් මේ කාසිය අනිත් පැත්ත මොකද්ද? රාජ්‍ය ලාංඡනයේ තියෙන වටිනාකමද මුද මේ කරලා තියෙන්නේ. මේ කාසිය අනිත් පැත්ත මොකද්ද? ඇයි තථාගතයන් වහන්සේ මේ කියන දෙපැත්තෙන් එක පැත්තක් දේශනා කළේ? ඊළඟට ගන්න කාරණාවේ ඇයි මේකත් එක්ක මේක සම්බන්ධ කළේ? මෙන්න මේ අවේශණය තුළ තමයි කායානුපස්සනාව වැඩෙන්නේ. ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අවබෝධ වෙනවා නෙමෙයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ එතන. මෙන්න මේක තමයි මේකේ ඇත්ත ස්වභාවය, යථාභූත ස්වභාවය. පරමාර්ථ ධර්මතාවයේ තථාගතයන් වහන්සේ මෙතන තමයි සංගවන්නේ. මෙන්න මේක තමයි අපි තේරුම් ගත යුතු කාරණේ කියලා අන්න අර කෝරිජිනල් එක ගන්නවා. ඒ මූලික ටික තේරුම් ගත්තා කියන්නේ මුළු කායානුපස්සනාවම යට තේරිලා තියෙනවා. අර ක්‍රමයට පොතේ ක්‍රමයට යට කියන්න බෑ. නමුත් එයාගේ වචන වලින් සරල වචන වලින් විග්‍රහයක් දෙනවා. මහා පොළොවේ සත්‍යයේ ඇඟේ කෙස් ගස් ටික තෙලින්නේ කට්ටි කියන්නේ. මේක පොතේ එකක් නෙවෙයි උන්වහන්සේ මේක තේරුම් අරගෙනමයි කියන්නේ. ඇයි ඒ කියන විදිය සහ ඒ විග්‍රහය තුළ දරන අදහස් වල ඒක අදවතට දැනෙනවා. මම මේක තේරුම් අරන් මේක වඩලමයි කියන්නේ. නැත්නම් මේ විදිහට කියන්න බෑ. පොතේ මේක නෑ. තියෙනවා මේ ටික අන්න මේ ටික නෑ. හරියට තෝරලා දෙලා අර මොකද ටික ගන්න. පොත් හරලා ගන්නවා. ඒ දෙලි ගාලා කෙසෙල් කෙලි වලනවා. මෙඩිකල් සොඩන් දෙලි දිස ටික ගන්නවා. ඒක පස්සේ තමයි අපිටත් දැනෙන්නේ. ඇත්ත තමයි කාරණාව ඒක හරිම ලස්සනයි. ප්‍රියයන්ගෙන් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. හැබැයි ප්‍රියයන්ට ළංවීම සැපයි කියලා දේශනා කළේ. ඒකට හේතුව ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට විතරම සත්‍යයට දුකක් ස්පර්ශ වෙන්නේ. ළං වෙනකොට දුක ස්පර්ශ වෙන්නේ නැහැ. දුක නෑ නෙමෙයි ස්පර්ශ වෙන්නේ. දැන් අපි සතුට දේවල් අපිට ලං වෙනකොට ලැබෙනකොට අපිට දුක දැනෙනවද? අම දුක නෑ කියන්න පුළුවන්ද අපිට? නෑ කියලා කියන්න බෑනේ. දුක තියෙනවා. හැබැයි ඒ දුක ස්පර්ශ වෙන්නේ නෑ. ඒ විඥාණයට ඒ දුක හඳුනා ගන්න බෑ. හඳුනා ගන්න බැරි නිසායි ඒක සංගවලා කියන්නේ. වෙන් වෙනකොට අපිට රිදෙනවනේ. අනේ මගේ සහෝදර සංඝයා මනාප වෙලා, අනේ මට කෙසෙල් ගෙඩියක් ලැබුණ නෑනේ අපරාධේ, මට මේක වුණ නෑනේ, මට මේක කෙරුණ නෑ, මට මේක දුන්න නෑ. ඒ වෙන් වෙනකොට ප්‍රිය දේවල් වලට ඒ වෙන්වීම අට ගන්නකොට දුක දැනෙනවා අපිට. දුක ස්පර්ශ වෙනවා. ඒකයි පීයේහි විප්පයෝගෝ දුක්ඛෝ කියන එක දේශනා කළා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලා දේශනා කළා. හැබැයි පීයේහි සම්පයෝගෝ සුඛෝ කියලා කිව්වේ නැහැ. ප්‍රියයන්ට ළංවීම සැපයි කියලා කිව්වේ නැයි ඒ ශ්‍රී මුඛයෙන්මයි කලින් දේශනා කරලා තින්නේ සබ්බේ සංඛාරා දුක්ඛ. එනම් කවදාකවත් ප්‍රියයන්ට ළංවීම සැප වෙන්න බෑ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ කාසිය අනිත් පැත්ත කිව්වේ නැහැ. එක මොනක් තමයි කියන්නේ. එනම් කාසිය අනිත් පැත්ත ප්‍රියයන්ගේ වැන්ුණොත් ඒ දුක ළංවුන සැප වෙන්න එපා. හැබැයි ඒක දේශනා කළා නෑනේ 423. එනම් ලම්ුණත් මොනවද වෙන්නේ? එතන දුක තියෙනවා. හැබැයි ඒ දුකේ සත්‍ය හඳුනගන්නේ නැහැ. ඒක දුකක් ඇත්තට පිළිගන්නේ නැහැ. ඒක සංගවිච්ච දුක. ඒ නිසා ඒක සංගවල දේශනා කළා. උත්තරේ ලැබුණා. කල්පනා කරන්න පුළුවන් දෙයක් තමයි. මොනවද වාසයට වේදනාව ගැන දැනගන්න තියෙන්නේ? උදේ කියපු ටික වැද තේරුණාද? සන්තෝෂයක් ආවොත් ඒ සන්තෝෂය තුළ වේදනාවක් නැහැ කියන එක නෙමෙයි අර්ථකථනය වෙන්නේ. වේදනාවක් නැහැ කියන එක නෙමෙයි තීරණය වෙන්නේ. ඒ වේදනාව අපිට ගෝචර වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ප්‍රියයන්ගෙන් වෙන්වීම ප්‍රියයන්ගෙන්
වෙන්වීම දුකයි. ප්‍රියයන්ගෙන් ලංවීම සැපයි. හරි නේද? කාසිය දෙපැත්තක් තියෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වුණා දුක ඇති වුණා, ප්‍රියයන්ට ලං වුණා සැප ඇති වුණා. හැබැයි මේක සඳහන් කළේ නැහැ. එහෙනම් කියවපු නැති හැමදේම කිව්වා හා සමානද? නැහැ. කියපු ටික විතරයි කිව්වා හා සමානයි. කියපු නැති ටික කිසිසේත්ම කිව්වා වෙන්නේ නැහැ. මේක ගන්න එපා කියනවා. මේක ගන්න එපා නම් අනිත්ය වලින් එකක් ගන්න කිනක දෙයක් අදහස් කරන්නේ නැහැ. මේක ගන්න එපා කිව්වා අනිත් ඒවා ගන්න කියලා කිව්වේ නැහැ. හැබැයි අර්ථකථනය වෙන්නේ මේක ගන්න එපා කියපු නිසා. එහෙනම් මේකට තානම තියෙන අනිත් ඒවාට මොකද කිව්වේ නැහනේ. එහෙනම් අනිත් ඔක්කොම කාලා දානවා. හරිද වැරදිද? වැරදි. එහෙනම් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, ප්‍රියයන්ට ලංවීම සැපයි. හරිද වැරදිද? වැරදි. ඇයි ඒ? ප්‍රියයන්ගෙන් වෙන්වීම හරි දුකයි, හැබැයි ලංවීම සැප නෙමෙයි. ලං වුණාම දුක දැනෙන්නේ. ප්‍රියනේ ලං වෙන්නේ. කේක් කෑල්ලක් දෙනකොට දැන් ඒක වළඳන එක දුකක්නේ. වළඳන එක දුක. වළඳන්න ඕනේ, ජීර්ණය කරන්න ඕනේ, දත් මදින්න ඕනේ. කොච්චර තියෙනවද බඩවැල්වල, ආමාශවල කොච්චර ක්‍රියාවලියක් තියෙනවද? ඒක බයිස්කාව වෙනකම්. එහෙනම් ඒ රසවත් කේක් කෑල්ල, ප්‍රියමනාප කේක් කෑල්ල වළඳන එක දුකයි. මං කැමතිනේ, මං ගොඩාක් ප්‍රියයිනේ ඒකට. ඒ නිසා අර දුක ස්පර්ශ වෙන්නේ. එහෙනම් වේදනානුපස්සනා වඩන භාවනා යෝගියාට දුක ස්පර්ශ වෙන්නේ නැති තැන් තියෙන්න පුළුවන්ද? දන්නේ වැරදිලා වත්. අන්න දැක්කද? අර ධම්මපදයේ ගාථාව ගෙනාවේ මෙන්න මේ ටික. වේදනානුපස්සනා මේ ටික කියන්නේ. එහෙනම් අපි හිතනවා වාඩි වෙලා ඉන්නකොට ශබ්දය දුකයි, ඉර දුකයි, සුළඟ දුකයි. මෙහෙම කියන කියන්නේ අම්මා එනවා අහන සපයි මාර වෙදී. ඉර දුකයිලු, ගහ දුකයිලු, මේ ඔක්කොම දුකයිලු ඈත අම්මා එනවලු, ඒක සපයිලු. ඇයි ඒ? එතන දුක ස්පර්ශ වුන්නේ. එහෙනම් අපේ ඇස්වලට ගෝචර වෙන අප්‍රමාණ දේවල් තුළ, කනට ඇයෙන අප්‍රමාණ ශබ්දවල ගෝචර වෙන්නේ නැහැ, ස්පර්ශ වෙන්නේ නැහැ දුක. මෙන්න මෙතන සැඟවිලා තියෙනවා ස්පර්ශයට ගෝචර වෙන්නේ නැතුව දුක පවතිනවා. ඒ සංඥාව මගේ සිත හඳුන ගන්න අපෝසවත් වුණා. මෙන්න මේ සීය තියෙනවා. ඒ මොනවා තමයි ඒක නියමට වැඩෙන්නේ. එහෙනම් දුක නැතුව මම ඉන්නවා නෙමෙයි. මේ මොහොතේ කිසිම සංඥා සංස්කාරයකින් දුක මගේ සිතට ස්පර්ශ වුන්නේ නැහැ. ගෝචර නැහැ නෙමෙයි, තියෙනවා. ගෝචර වුන්නේ නැහැ. ඒ නිසා දැනුන්නේ නැහැ. එතකොට එයා දන්නවා දුක වේදනාව, වේදනානුපස්සනාවේ වේදනාව ස්පර්ශ වෙන්නේ නැහැ. නමුත් වේදනාව තියෙනවා කියන එක එයා දැනගෙන ඉන්නවා. ඒක සම්මා සතිය හොඳ ඔරිජින් හොඳ කෑල්ලක්. ඒක අර කියන්නේ අර මේ කෑල්ල ටිකක් මේ කෙසෙල් ගිහින් හොඳට පැයිලා කියලා. ඒ වගේ ටිකක් හොඳ කෑල්ලක්. ඒක හොඳ එකක්. ඒක නැති තැනත් දුක තියෙනවා කියන සීයෙන් අපි ඉන්නවා. ස්පර්ශ වෙන එකේ දුක අපි දකිනවා. ඒ වේදනාව අපට ගෝචර වෙනවා. නමුත් ඒම ගෝචර වෙන්නේ නැති තැන්වලත් දුක පවතිනවාය, වේදනාව පවතිනවාය. අඳුනගත්තේ නැති ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ කියන එක පිළිබඳ සීයෙන් හිටියාම එයා කම්ප්ලීට් එයා. ආයතන පහේ හයි පහ තුන ඒක වෙනම යාරුලා කරනවා. ඒ ආයි සැපයක් ස්පර්ශ කරනවා. ඇහැ ඒ කියන්නේ එතන පසුලක් තියෙනවා කියලා මේ දැනෙනවා තමයි. ආයතන පහෙන් මේ හරි ස්පර්ශ කරන මට ඒක හඳුනගන්න බැහැ. ඒකට වෙනම ප්‍රමේයයක් තියෙනවා තමයි.
දැන් වාසේ මොනාරි වතක යෙදෙනවා කුටියක වාසේ ලස්සනට ඒ වතේ යෙදෙනවා වාසේ කැමති එකක් නේක ඒකේ නිමාව පොඩ පොඩ මතු වෙනකොට වාසේ දුක දැනෙනවද සැප දැනෙනවද ඉතුරු ටිකක් කොමර හදන නිදි මතෙන්නේ විවේක ගන්න හිතෙන්නේ හැබැයි ඔබ වහන්සේ අප්‍රමාණ වේ වත පිළිබඳ වේ කාර්තාව පිළිබඳ පුදුමාකාර ද විදවනවානේ ඇයි ඒක දැනෙන්නේ නැත්තේ සතුට ප්‍රීතිය කැමැත්ත ඒකෙන් අරක යට ගාලා තින්නේ ඒක අයින් කෙරුවොත් අප්‍රමාණ දුකක් විදවලා තමයි තියෙන්නේ ඒ පැය ගානක් මම දුක විඳවලා තියෙන්නේ සැපක් විඳලා නැහැ සැපක් විඳලා නැහැ දුක විඳවලා තියෙන්නේ අර කැමැත්තෙන් ආසාවෙන් අරක යට ගිහිල්ලා වේදනාන පස්සනා භාවනා යෝගියාට අර සැප නැහැ කියන එක දුක නැහැ කියන තැනත් ඒ දුක මතු කරන්න පුළුවන් වෙන්න ඕනේ අර මුලින්ම උපාසකෙනා කවුටා නැහැ කියලා නෑ ඒක සයන්ස් එක අපි කයේ වේදනාව අටගන්නේ කොහොමද වේදනාව කයේ පවතින්නේ කොහොමද වේදනාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඒක නිරෝධ වෙන ක්‍රමවේදය වේදනාව අටගන්න පුළුවන් ක්‍රම ටික ඔක්කොම වෙන වෙනම අපි සාකච්ඡා කරනවා ඒ ඇනටොමි එක කියන්නේ වේදනාව ඒ වේදනානුපස්සනා වඩන භාවනා යෝග්‍ය හුත්තට තේරුම් ගන්න ඕනේ ඒක නැත්නම් රිදෙනවා කියලා විතරනේ අදන්නේ ඒ රිදෙනවා කියන එක ඇතුලේ තියෙන්නේ මොනවද ඒක රිදෙන්නේ කොහමද රිදීම කටගන්නේ කොහමද මෙන්න මේ ටික දැනගන්නවා අරක මාර්ගය ආර්යවරුන්ට ගෝචර වෙනක වේදනානුපස්සන ඒකට අරක ගලපනවා කොහොමද දකින්න පුළුවන් මේක කැළඹෙනවා ඒ කියන්නේ එහෙන් රූපයෙන් දැක්කත් ඒ වේදනාව කියලා දැනගත්තත් ඒ කැළඹෙන දුර කයි පාංශක්තිය තලු වෙනම ගැරෙන ඉන්න කමටක් තමයි ඒක ගෝචර කරගන්න බැරි වෙන්නේ මේ පාංශක්තිය අඩු වීම නිසාද කියලා එහෙම හිතනවා තමයි රූපයක් ඇසට ස්පර්ශ වෙනවා කියන්නේම වේදනාවක් තමයි ඒක දුක ඒ දුක ස්පර්ශ වෙන්න ශක්තිය ෂේ වෙනවා තමයි ඒක වළක්වන්න බෑ ඒකයි ගොඩාක් භාවනා යෝගින් දැස් වසාගෙන ජීවිතය ගත කරන්නේ. නොනිදා නිදා ගන්නවා කියලානේ කියන්නේ. ඒගොල්ලෝ නිදි නෑ. හැබැයි නිදි. නොනිදා නිදා ගන්නවා. අවුරුදු ගණන් ඇස් වාගෙන ඉන්නවා, කන් වාගෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකු මෙන්ද, කන් ඇත්තේ නමුත් බීරෙකු මෙන්ද. ඒතකොට බුදුහාමුදුරුවෝ ටෙක්නික් එක දේශනා කරනවා, තාක්ෂණය දේශනා කරනවා. ඒක තමයි අර වේදනානුපස්සනාව වේදනාවට අනුව සලායතනත් එක්ක ගනුදෙනු කරන සාමාන්‍ය රටාවකට එක ගේන්න ඕනේ. පිණ්ඩපාතේ වඩින්න බැරි වෙනවා, ඩම්පාස් වෙන්න බැරි වෙනවා, විවේක ගන්න බැරි වෙනවා, කෙනෙක් එක කතා කරන්න බෑ. මානසික ප්‍රශ්නයක් වෙනවා ඒක. කට්ටියත් බලන මේකල බාහන වඩනවා මොකද්ද අවුලක් වෙලා කියලා. සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න නම් අර වේදනානුපස්සනාව සම්මුති ලෝකයට ගලපන්න ඕනේ වේදනානුපස්සනාවට අනුව. කතා කරලා කාලබිලේ හොඳට ඉන්නතුරු නිරෝගීමත් කෙනෙක් තැම්පත් මනසක් තියෙන බොහොම සංවර කෙනෙක්. එහෙම තමයි පේන්නේ. අරක පේන්නේ නැහැ. නැත්තම් දකින කටට පේනවා මොනාරි අවුලක් තියෙනවා කියලා. ඒ රොබෝ කෙනෙක් ඉදිරියෙන් යන්නේ. ආ බලනවා. එතකොට ඒ කට්ටිය මොනවා මාර වෙදේ මේ පානුයි පරිප්පු විතරයි තියෙන්නේ. ඒක උනන්සේ බලනවා මොකද්ද මේ රූපේ කොයි විදිහට ගෝචර වෙන්නේ. එතකොට මේ පාන් ගැඩිය නිසා අට ගන්න පුළුවන් චෛතසික මොනවද කියලා කල්පනා. එතකොට ඒ කට්ටිය දන්නේ මේ පාන් ගැඩිය දිහා බලන ඉන්න අවුලක් තියෙනවා කියලා. සම්මුති ලෝකයේත් එක්ක අර භාවනා යෝගින්ට භාවනා කරනවා නම් ගුරුවරයෙක් නිතරම ශිෂ්‍යයෙකුට කතා කරන්නේ වෙන මොකටවත් නෙමෙයි. ගොඩාක් අවුට් යන්න තියෙන අවස්ථාව වැඩි. සිතත් එක්කනේ, සිත අනුමානයිනේ. නිශ්චිත වශයෙන් සිතක් කියන්නේ මේමයි කියලා කියන්න හැඩයක් වර්ණයක් මොකවත්ම නැහනේ. එතකොට ප්‍රඥාවට ගෝචර වෙන යම්කිසි විඥානයක් එක්ක අපි ගනුදෙනු කරනකොට වැරදෙන අවස්ථා අප්‍රමාණයි. ඒතකොට හරියට ඒක පෙන්වන්න ඕනේ, කියන්න ඕනේ. මේම වෙන්න බෑ, අරම වෙන්න බෑ දිනා ආසදියා බලාගත්ත ගමන් හොම ඉන්නවා පෑ ගන්න. අවුලක් වෙලානේ.
එහෙනම් එහෙම වෙන්න බෑ. එතකොට ඇයි එහෙම සිතුවිලි එන්නේ? ඇයි සිතක් ඒ විදියට ඉතන්නේ? එකක් දිගේ ගලාගෙන යන්නේ ඇයි? ඒවා සාකච්ඡා කරලා නිවැරදි කරන්න ඕනේ. ඒකයි අර ටෙලිෆෝන් වලින් කමටහන් දෙන්නේ නැහැ. ඊමේල් වලින් කමටහන් දෙන්න බෑ. ඒක අර නිකන් කළු ලෑල්ල පීනන්න උගන්නනවා වගේ. කොච්චර යා උගන්නලා සාතිකේ තරගෙන පාසල ගියත් වතුරට වැටුණොත් කෑ ගන්න බේරගන්න කියලා. තවත් කෙනෙක් තමයි යන්න ඕනේ බේරගන්න. ඇයි? කළු ලෑල්ල නිගෙනගෙන තියෙන්නේ. භාවනාවත් එහෙමයි. ඒ නිසා පොඩි තනක් හරි ඒට මෙට වෙනවා නම් පොඩි වෙනසක් දැනෙනවා නම් සමහර වෙලාවට තමන්ගේ ජීවන රටාවේ පොඩි වෙනසක් දැනෙනවා වගේ තමන්ට හිතනවා නම් ටග්ගල සාකච්ඡා කරන්න ඕනේ. ස්වාමීනි මට මේම දෙයක් දැනෙනවා. ඒ මානසිකත්වෙත් එක්ක ජීවත් වෙනකොට අනිත් අයට සාපේක්ෂව මගේ වෙනසක් දැනෙනවා වගේ තියෙනවා. එහෙම කියන්න ඕනේ. කියලා ඒව නිවැරදි කරන්න ඕනේ. මේ කයේ තියෙන ඔක්කොම මොකද්ද? ඉන්ද්‍රියයන්. පුද්ගල සත්වෙක් නැහනේ. ටිෂු තියෙනවා, නාර මණ්ඩලය තියෙනවා, ප්‍රාණ ශක්තිය තියෙනවා, ඉන්ද්‍රියන් තියෙනවා. ඒ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්න හෝමෝන් තියෙනවා. ඔච්චරනේ තියෙන්නේ. ඉතින් ඕකෙන් තමයි මේක කය හැදිලා තියෙන්නේ. විඥානයක් තියෙන විඥාණයෙන් සම්පූර්ණ මේක පාලනය කරනවා කොටස් 32ම. ඉතින් මේ හෝමෝන් ඒට මෙට අඩු වෙනවා, වැඩි වෙනවා, ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් අවුල් වෙනවා. මෙන්න මේ වල නිසා තමයි අවුල් යන්නේ. ඒක හරියට බැලන්ස් කරගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රූපයක් දැක්කාම ඒ රූපය දැකීම වේදනාවක්. හැම මොහොතේම හැම ස්පර්ශයක් තුළම හැම චෛතසිකයක් තුළම හැම මොහොතක් තුළම හැම විවේකයක් තුළම හැම හිරියාවක් තුළම මා විසින් වේදනාවක් ස්පර්ශ කරමින් පවතිනවා. මේ පූර්ණ අවබෝධයට එන්න තමයි පුහුණුව කරන්නේ. තොටේ ඇවිදින හැම මොහොතෙම ඒ හැම පියවරක් ගන්න යා වේදනාවක් ස්පර්ශ කරනවා. සුවපත් වේවා නිවනින්ම සැනසෙත්වා.